උද්ඝෝෂණය කරනවා මේ උත්තරීතර ස්වභාව ආරක්ෂා කරන්නට ගිය පොලිස් නිලධාරියෙක්ට ඒ උද්ඝෝෂකරුවන්ගෙන් ඇඟිලි දෙකක් අහිමි වෙලා ඉන්නවා මේ පොලිස් නිලධාරියා. මම දන්නේ විපක්ෂය අද වෙනතුරු ඒක හෙලා දැක්කෙත් නැහැ. ඒ වගේම ඒ පිළිබඳව කනගාටු ප්‍රකාශ කළෙත් නැහැ මගේ දැනුම හැටියට. යහපාලන රජයේ තිබෙන කාලේ වුන් කඳුළු ගෑස් ගෙව්වා, කුණු වතුර ගෙව්වා, බැටන් ප්‍රහාර දුන්නා, රණවිරුවෙක්ගේ ඇහැක් අහිම කළා, ලේ ගැලුවා. නමුත් එක ගුරුවරයෙක්ටවත් අපි අද වෙනතුරු අත තවලත් නැහැ, අත තියන්නෙත් නැහැ. ඔබතුමා මේ ගුරුවරුන් ගැන කිව්වා. ඒ ගුරුවරුන් උද්ඝෝෂණයට සහභාගී වෙලා ගෙදර යනකොට විවිධ පොලිස් ස්ථාන වලින් ගන්නවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි ඒ විවිධ පොලිස් ස්ථාන වලින් ගන්න ගුරුවරු ඇයි වරාය ඇතුළේ පොලිස් ස්ථානට ගෙන යන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද ඕනෑම තැනක ඒ පොලිස් ස්ථානෙන් අත්අඩංගුවට ගත්තම ඒ පොලිස් ස්ථානේ රඳවගන්නේ. ඒ වගේම උද්ඝෝෂණයක් ඉවර වෙලා ගෙදර යමින් ඉන්න අය ඔබතුමාලා හිතාමතාම ඒ ගුරුවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා දක්ව සූදානම් තමයි පෙන්වන්නේ කරන්නේ. නිල ඇඳුම් නැතුව ගරු කතානායකතුමනි ටී ෂර්ට් එකක ඔහේ බස් එකකට නැගලා චෙක් කර කර කට්ටිය අත්අඩංගුවට ගත්තා. අඩුතරමේ නිල ඇඳුමක්වත් නැහැ, පොලිස් ස්ථානේ මොකවත් නැහැ, ටී ෂර්ට් එකක් ඇඳගෙන මේ කඩා කප්පල් කාරියෝ වගේ බස් වලට නැගලා පිරිස අත්අඩංගුවට ගන්න. හෙට ගරු කතානායකතුමනි කවුරු හරි පාතාල කණ්ඩායමක් මේ ටී ෂර්ට් ගහගෙන ඇවිල්ලා පාර යන පුරවැසියන් උස්සන්න පටන් ගත්තා. ඒ නිසා තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන නිල ආණ්ඩුවක් ලෙස නෙවෙයි තමුන්නාන්සලා කටයුතු කරමින් තිබෙන්නේ කැලෑ පොලිසියක් ලෙස. මේ ක්‍රමේ නතර කරන්න. මේ මහජන ආරක්ෂක මැති හැටියට අපි කවදාවත් පොලිසියට බලපෑම් කරන්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා නිල වශයෙන් අහන්න මම ඒකට උත්තර දෙන්නම් අවශ්‍යතාවය. මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නීතියේ ආධිපත්‍ය නෙවෙයි. කැලෑ නීතියේ ආධිපත්‍ය මේ රටේ. ඒකයි ඇත්ත කතාව. බොහොම ස්තුතියි. නමුත් ඔබතුමාලා තීන්දුව කරන්න ඕන ගුරුවරුන්ට සලකන විදියයි වෙන අයට සලකන විදියයි සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් ගුරුවරුන්ට සලකන විදිය වැඩි වෙන්න ඕන. අඩු වෙන්න විදියක් නැහැ. ඒ නිසා ගුරුවරු ඉස්කෝල ඉස්කෝලවලට නොගියවුන් කෑ ගැහුවට කමන්නේ නැහැ, බිරුවට කමන්නේ නැහැ. අපි පාසල්වලට ගියවුන් මමත් ගුරුවරයෙක්. ඒ නිසා අපි පැහැදිලිවම කාන්තාවන්ට ගරු කරනවා. ඒ ගරුත්වය දෙනවා. කවුරුණත් ඇඳුම් දෙන්න ඕන ගායිකාවද්ද ප්‍රශ්නයක් නැහැ. ගුරුවරියද ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දුන්නේ ගෞරවණීය විදියට දෙන්න තමයි කියේ. අද දවස හරිම ඓතිහාසික දවසක්. ඇයි එහෙම වෙන්නේ? අද දිනේ ඇවිල්ලා අගෝස්තු 6 වෙනිදා. අවුරුද්දකට ඉස්සෙල්ලා මේ රටට සෞභාග්‍ය ගෙනත් දෙන ඒ පොරොන්දුවත් එක්ක ආපු වසරක ගමනක වසර ඉවරලා අද ඡන්ද ප්‍රතිඵල කියපු දවස. මිනිස්සු මැරි වැටෙනවා. ඒක මතක් කරගෙන රංජන් නම් මතක් කරගෙන සාටකේ දාගන්න. ඇඳන් යට මිනිස්සු ඉන්න වෙලාවක මම දැක්ක ඊයේ මේ රටේ වැදගත් කැබිනට් ඇමතිකමක් දරන ඇමතිවරේ විපක්ෂ නායකවරයා ගහපු ඉන්ජෙක්ෂන් එකක් ගැන හිනා වෙන්න ගත්. මම ගෑව්වේ සයිනෝෆාම්. අපි ගෑව්වේ චීනෙන් නැත බය නැතුව කියන. අපි පාර්ලිමේන්තුවේ දීපු ඇස්ත්‍රසෙනිකෙක් ගෑව්වේ නෑ. මේ ආණ්ඩුව කිව්වේ අවුරුද්දකට ඉස්සෙල්ලා ආයෙත් මතක් කරනවා සෞභාග්‍ය ගැන. සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවට සෞභාග්‍යයක් දෙන්න බැරි කාලයක් මේක. රට රකින්න විරුවයි ජීනවයි කිව්වේ. රකින්න විරුවගෙන් රට රකින්න වෙලාදී. මම ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලය අතරතුර. එක ප්‍රශ්නයයි මට ලැබුණේ. එකම එක ප්‍රශ්නයයි. අපි කාලීන ප්‍රශ්න අහනකොට අවුරුද්දක් ගියන් පස්සේ ප්‍රශ්න වටිනාකමක් නැහැ. ජනතාවට වග කියන മന്ത്രിවරු හැටියට අපිට අසාධාරණයක් වෙනවා. ජනතාව නියෝජනය කරන්න අපිට අපහසු වෙනවා මෙහෙම. ඒ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරා. දැන් ඒක වෙනමම මේ ප්‍රශ්න සියලුම മന്ത്രിවරුන්ට බෙදී යන ආකාරයෙන් ප්‍රශ්න බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මහල්ලිකන්තුමාට ඊයේ ඉවරක් යෝජනා කරා. මට පේනවා මේ අපේ අර්ශ මැතිතුම හැමදාමත් ඒ ප්‍රශ්න කතා කරනවා. හැබැයි එතුමාගේ ප්‍රශ්න ඉදිරිපත් වුනේ නැත්නම් ඒක ඉතාමත් අසාධාරණයක් කියන එක තමයි මට පේන්නේ. හැබැයි අපි ආණ්ඩුවක් විදියට කියන්න කැමති ඕනේ නම් පක්ෂ නායක රැසීමේ තීන්දුවක් ගන්න දවසම ප්‍රශ්න අහමු. ප්‍රශ්න වල උත්තර දෙමු. එහෙම නැත්නම් තමුන්නාන්සලා තීන්දුවක් අරගෙන පක්ෂ නායක යන අයට කියන්න මේ විදියට මේ තීන්දුව ගන්න කියලා. විපක්ෂයේ විසින් ගෙවෙන ලබන ප්‍රශ්න කපාදු කිරීම දිගින් දිගටම ඒ එක්තරා ප්‍රතිඵලයක් තමයි ඔබතුමාට මේ පාර්ලිමේන්තු කටයුතු කියන කාරණේ සම්ප්‍රදායෙන් මෑත් වෙලා අද ඔය අවසානයේ ප්‍රශ්නය යොමු කරලත් ආයේ නිසා ගරු කතානායකතුමනි ආණ්ඩුවට ආණ්ඩුවේ ගමන පිළිබඳව විපක්ෂයේ පැහැදිලි කර දෙයි. ඒක කප්පාදු කරන්න යන්න එපා දිගින් දිගටම. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.